ශක්තිමත් කොඳුනාරටියක් තියෙන මිනිස්සු එහෙම නැත්නම් ශක්තිමත් කොන්දක් තියෙන මිනිස්සු හරි වැදගත් සමාජයකට වැදගත් රටකට වැදගත් ඒ වගේම ආයතනයකට වැදගත් පවුලටත් වැදගත් හොඳ කොන්ද කෙලින් තියාගෙන කොන්ද ශක්තිමත්ව තියාගෙන ඉන්න පුළුවන් මිනිස්සෙක් ඉන්න එක. ඉතින් ඒක සාමාන්‍ය සමාජීය කතාබහේ කියන විදිහට හොඳ තීන්දුවක් ගන්න වුණත් කොන්ද කෙලින් තියෙන්න ඕන කියලා කියනවා. ඉතින් ඒ කතාවේ ඇත්තක් තියෙනවා. මොකද කොන්ද කියන එක තමයි ශරීරය ඉතාමත්ම වැදගත් සංදිස්ථානයක් වන්නේ. ඒකට හේතුව කොන්දේ කැක්කුමක්, කොන්දේ වේදනාවක්, කොන්දේ අපහසුතාවයක් ආවොත් මුළු ශරීරයම ඒ ඔස්සේ අඩපණනවා. වැඩපල කර ගැනීම, ඇවිදීම, වාඩි වී සිටීම, නිදා ගැනීම හැම දෙයකම කොන්දේ යම් කිසි විදිහක ප්‍රශ්නයක් තිබුණත් ඒක බලපෑමක් වෙනවා. ඒ නිසා අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන කොන්දේ ඇති වෙන්න පුළුවන් යම් යම් ගැටලුකාරී තත්ත්වයන්. ඒ ගැටලුකාරී තත්ත්වයන් මගහැරව ගන්න නිවසේදීම එහෙම තත්ත්වයන් තියෙද්දි ඔබට කරන්න පුළුවන් යම් කිසි කුඩා කුඩා ප්‍රතික්‍රමයන්, එහෙම නැත්නම් ව්‍යායාම වගේ දේවල් මොනවද කියන එකත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා මේ ගැන කතා කරන්න අද දවසේදී අපි ආරාධනා කළා ඒ පිළිබඳව කතා බහ කළ හැකි ඉතාම සුදුසු වෛද්‍යවරයෙකුට. එතුමන් සන්ධි රෝග පිළිබඳව, එහෙම නැත්නම් සන්ධි ආශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්. බොහොමත්ම ගෞරවයෙන් පිළිගන්නවා විශේෂඥ වෛද්‍ය හරිඳු විජේසිංහ. අයිබෝවන්. ඉස්සලා අපි මේ කොන්ද ගැන කතා කරන්න කලින් දැන් කොන්ද කියලා කොහොමද කැමෝට එක පාරට තුනටි හරියට තමයි මතක යන්නේ නැත්නම් අත යන්නේ. ඒ නිසා ඉස්සලා බලමු මේ කොන්ද කියන එක මොන වගේ ව්‍යුහයක්ද, කොයි විදිහට කොන්දේ ආකෘතිය සකස් වෙලා තියෙන කියලා ඉස්සලා අපි ඒ ගැන කතා කරලා ඊට පස්සේ යමු කොන්දත් එක්ක ඇති වෙන පුළුවන් ප්‍රශ්න වලට. හොඳයි. ඊටරම අපි කොන්ද කියලා කියන්නේ අපේ බෙල්ලේ ඉඳලා උකුල ප්‍රදේශය දක්වා ගමන් කරන අස්ථි 20ක් තියෙනවා. එතනදී ඇත්තටම වැදගත් වෙන අස්ථි වලින් බෙල්ලේ තියෙන අස්ථි 7යි යටි කොන්ද තියෙන අස්ථි 5යි. මොකද එතනදී තමයි වැඩිපුරම අපි කියනවා බෙල්ල සහ කොන්ද තමයි යටි කොන්ද තමයි අපිට වේදනාකාරී තත්ත්ව දෙන්නේ. දැන් මේ කොන්ද කියන ව්‍යුහයේ ඇත්තටම සුවිශේෂ වැදගත්කම තමයි සුසුම්නාව. අපේ මොළයේ සිට ඇඟ පුරාම ගමන් කරන ස්නායු ටික ඇත්තටම වයස් වගේ ගමන් කරන මේ කොන්ද. ඒතර කොන්ද ඒ සුසුම්නාවේ ඒ තියෙන ස්නායු වලට ආරක්ෂාව ලබා දෙනවා. ඒ වගේම අපිට මේ කොන්ද හරියට අවශ්‍යයි අපේ අතපය ක්‍රියාකාරී වෙන්නේ ඒකේ කියන්නේ අපි කියමු බලය ඒක අපි ට්‍රාන්ස්මිෂන් වෙන්නේ මේ කොන්ද හරහාට. අපි කියන්නේ කොන්ද කියන්නේ අපිට ඇවිදිනකොට අපි වාඩිලා ඉන්නකොට අපිට මේ ඍජුව ඉන්න ඇවිදින්න ක්‍රීඩා කරන්න හැකියාව ලැබෙන්නේ මේ කොන්ද හරියටම ස්ථාවරව තිබුණොත් විතරයි අතපය සහ අපේ අනිත් ඇඟේ ප්‍රදේශ වැඩ කරන්න පුළුවන්. ඇත්තටම අපිට වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා මේ කොන්ද ව්‍යුහය පෙන්වන්න. අපිට ඒක හරහා පෙන්වන්න පුළුවන් මේ කොන්දේ සුවිශේෂී ව්‍යුහය. කොන්ද කොයි විදිහට ඒ ආකෘති සකස් වෙලා තියෙන කියලා. මෙතනදී මේ පෙන්වන්නේ කොන්දේ ව්‍යුහය. දැන් ඔය කොන්දේ අස්ථි 20 තියෙනවා බෙල්ල සිට ශ්‍රෝණිය දක්වා. එතනදී වැදගත් ස්ථාන කීපයක් තියෙනවා. නැමි කීපයක් එදා එකක් තමයි බෙල්ල ප්‍රදේශයේ ඉස්සරහට නැරලා තියෙනවා. ඒ වගේම යටි කොන්ද අපිට පේනවා අර ආච්චයක් වගේ තියෙනවා. අපි කියනවා ලෝඩෝසිස් එකක් කියලා. දැන් අපි ඉරියව්වෙන් ඉන්නකොට හරියට ඔය කෙලින් ඉරියව වාඩි වුණත් හිටගත්තත් හරි වැදගත්. මේ පෙන්වන්නේ කොන්දේ අස්ථි 20. අස්ථි නම් අපි කියනවා කශේරුක. ඔය පෙන්වන්නේ බෙල්ලේ නැම්ම සර්වයිකල් ස්පයින් එකේ. ඔය පෙන්වන්නේ උදර කොටසේ තියෙන අස්ථි ටික. ඊළඟට පෙන්වන්නේ කොන්ද යට තියෙන අස්ථි 5. එතනදී ලම්බ ස්පයින් ඒරියක ඒක ඉස්සරහ නැරලා තියෙනවා. අපි කියනවා ලෝඩෝසිස්. මේ එක කශේරුකාවක් කොන්ද හැදිලා තියෙන ඒ කශේරුකා එකක් මත එකක් අර ගඩොල් වගේ එකක් මත එකක් තිබුණාම තමයි කොන්ද එන්නේ. කොන්ද සුවිශේෂ ව්‍යුහයක් තියෙනවා මේ කශේරුකා අතරේ. ඒ අතරේ තියෙනවා අන්තර් කශේරුක මඩල කියන එක. ඒ අන්තර් කශේරුක මඩලේ තියෙනවා අපි කියනවා කාට්ලේජ්. කාට්ලේජ් ව්‍යුහය ඔය පෙන්වන්නේ අන්තර් කශේරුක මඩල. මේ ඒක හින්දා තමයි අපිට නැමෙන්න කරන්න පුළුවන්. ඒ අන්තර් කශේරුක මඩලේ තියෙන හැබැයි එළියේ තියෙන තන්තු කැඩුනහම අපිට කොන්ද කැක්කුම ගොඩක් වෙලාවට හටගන්න හේතුවක්. ඒ වගේම මේ ජෙල් එක ඇතුලේ තියෙන ජෙල් එක මේ පෙන්වන්නේ එළියට ඇවිල්ලා ස්නායු වල ගෑවෙන ආකාරය. ඒ ගෑවුනහම තමයි අපේ කොන්ද කැක්කුම අපේ කකුල් දෙක දිගට කරන්ට් එකක් වගේ යන්නේ. ඉතින් මේක තමයි ඇත්තටම කොන්ද. ඔය පෙන්වන්නේ කහ පාටින් ඒ කොන්දවට තියෙන ස්නායු අපේ අර කොන්දේ කශේරුකා තියෙන මේ තරලේ ගෑවුනහම ඒ ස්නායු වල ගෑවිලා අපේ කකුල දිගේ ඇත්තටම තට්ටමත් යටි කකුල දිගටත් කරන්ට් එකක් වගේ අපි කියනවා සායිටිකාව කියලා එන කැක්කුම එන්නේ කොන්ද කැක්කුම මේ හේතුව හින්දා. මේක තමයි කොන්ද ව්‍යුහය ඇත්තටම. එතකොට සාමාන්‍යයෙන් කොන්ද කැක්කුම එන්න කෙනෙකුට නිකන් සාමාන්‍ය ජීවිතයේ කොන්ද කැක්කුම එන්න හේතු වෙන කාරණා මොනවද? කාරණා ගොඩක් ගොඩක් තියෙනවා. ඉතින් එකක් තමයි මේ වැරදි ඉරියව් වලින් ඉන්න එක. අපි ගොඩක් දුරට අපි වාඩිලා ඉන්නකොට
අපි අර පෙන්නවා කොණ්ඩෙ තියෙනවා බෙල්ලේ වක්‍රයයි යටි කොණ්ඩෙ වක්‍රය මෙහෙම ඉස්සරහට නැරලා තියෙනවා. අපි දැන් මෙහෙම ඉස්සරහට නැවලා හිටිය මේ වක්‍ර ඔක්කොම අනිත් පැත්තට හැරිලා අර තියෙන කශේරුකත් ඒ වටේ තියෙන මාංශ පේශිත් ඇත්තටම ලොකු පීඩනයකට පත් වෙනවා විශේෂයෙන් අපි පැය 8ක් 10ක් එකම විදියට ඉන්නකොට. ඉතින් එතනදී පොඩි පොඩි මේවායි පළදුවීම් ඩැමේජස් වෙනවා කාලයක් තිස්සේ මේවා එන්නේ. ඒතර කොන්ද කැක්කුම වෙන ප්‍රධානම හේතුව තමයි එකක් තමයි මේ මාංශ පේශිත් ඒ තන්තු වල ඇදීම. දෙවෙනි හේතුව තමයි අපි ඉස්සලා පෙන්නා වගේ අර අන්තර් කශේරුක නැත්නම් ඩිස්ක් එකේ වටේ තියෙන තන්තු කැඩලා අර ජෙල් එක එළියට එන එක. ඉතින් ඇත්තටම වැරදි ඉරියව්වෙන් වාඩි වීම තමයි ප්‍රධානම හේතුව. ඊළඟට තමයි බර ඉස්සීම. සමහරක් අය වැරදි විදිහට බර උස්සනවා. ඒ වගේම ගෙදර වැඩ කරනකොට ගොඩක් කොන්ද නමලා බර උස්සන වැඩ කිරීම. අනිත් හේතු ගත්තාම තමයි ගොඩක් අය ව්‍යායාම කරන්නේ නැහැ. මොකද අපි දන්නවා කොන්ද මාංශ පේශි ශක්තිමත් තියෙන තරමටම තමයි කොන්දේ අර ඇතුලේ තියෙන කශේරුක මඩට පීඩනය යොමු වෙන්නේ නැත්තේ. ඒතකොට මේ මාංශ පේශි ශක්තිමත් වෙන්න ව්‍යායාම කරනවා. හැබැයි ව්‍යායාම වලදී හරි ව්‍යායාම කරා. මොකද සමහර වැරදි ව්‍යායාම වලින් මේක වැඩි වෙන්න පුළුවන්. අන්තිම හේතුව ඉතින් ඇඟේ බර. ගොඩාක් ඇඟේ බර වැඩි නම් ඒ කොන්දට පීඩනය ඇවිල්ලා කොන්ද කැක්කුම එන්න පුළුවන්. අර වැඩ කරන ඉරියව්. ඔව්. අපේම කම්පියුටර් වෙන්න පුළුවන්. බර වැඩ වෙන්න ඕනේ. කම්පියුටර් එක වැඩ කරන ඉරියව් වෙන්න පුළුවන්. පෑය ගන්නක් අපිට නම් අපේ ඔය සංස්කරණ ශිල්පීනේ වගේ මේ වගේ අය වාඩ්ලයින් ඉදී ඒ වගේ දේවල් බලපන්නේ නැද්ද? ඔව්. වාඩි වෙන විදිය තමයි බලපන්නේ. ඇත්තරම අපි ගොඩාක් දැන් වාඩිලා ඉන්න ප්‍රක්‍රියාවල කරන්නේ අපේ කලින් කිව්වා වගේ අපි වාඩි වෙනකොට හරි විදියට හිටියේ නැත්නම් අපේ කොන්ද හරි කෙලින් තියාගත්තේ නැත්නම් වටේ තියෙන මාංශ පේශි තන්තු ඇත්තටම පීඩනයට යොමු වෙනවා. නිතරම ඇදිලා තියෙන්නේ. ඒ වගේම පොඩි පොඩි පළදුවීම් වෙනවා. ඒතකොට ඇත්තටම වාඩි වෙන ඉරියව ගත්තාම ඒක හරි ලේසි. තමා හොඳ පුටුවක් තියෙන්න ඕනේ. පුළුවන් තරම් හේත් වෙන්න ඕනේ. තමාගේ කනයි උරහිස්සයි උකුලයි පැත්තෙන් බැලුවම එක රේඛාවක තියෙන්න ඕනේ. එතකොට අර බෙල්ලේ තියෙන නැම්ම ඉදිරියටත් කොන්ද තියෙන නැම්මත් මේ වගේ පොඩි කුෂන් එකක් තිබුණත් කමන්නේ. නැත්තම් හොඳ පුටුවක් ගත්තොත් ඒ අපි කියන ලම්බ ලෝඩෝසිස් ඒ සපෝට් එක තියෙනවා. ඉතින් පළවෙනි දේ තමයි හරියට එහෙම කෙලින් වාඩි වෙන්න කම්පියුටර් ස්ක්‍රීන් එකක් පාවිච්චි කරනවා නම් මොනිටර් එක තමාගේ ඇහි මට්ටමට තියෙන්න ඕනේ. පහතින් තියෙන්න එපා. ප්‍රශ්නයක් තියෙනවා නම් පොඩ් දෙක තුනක් තියලා උස්සලා වෙනම මවුස් එකකුයි කීබෝඩ් එකකුයි පාවිච්චි කරන්න. ඒ වගේම හරි වැදගත් හරි විදිහට වාඩි වෙනවා වගේම නිතරම ඉරියව් මාරු කරන එක. ඒතර අපි විනාඩි 15ට සැරයක් පොඩ්ඩක් නැගිටලා ආයි වාඩි වුණාම ඇති. පැයකට සැරයක් විතර පොඩ්ඩක් ඇවිදින්න කියනවා. ඉතින් මේක තමයි ඇත්තටම හැමෝම වාඩි වෙනවා නම් වාඩි වෙන්න ඕනේ හරි ඉරියව්ව. ගෙදර වැඩ කරනකොටත් පුළුවන් තරම් ඒ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න තමයි උත්සාහ කරන්න ඕනේ. දැන් අපි සමහරට වැඩ කරන තැන හරි වාහනේ හරි ඉන්න වෙලාවට වඩා වැඩි වෙලාවක් අපි නිදාගෙන ඉන්නවා. ඇඳේ ඉන්නවා අපි ලොකු වෙලාවක්. සමහරට කෙනෙක් පැය 8ක් 6ක් 7ක් අනිවාර්යෙන් ඇඳේ ඉන්නවා. ඉතින් මේ ඒ නිසා මේ නිදන ඉරියව්ව සහ නිදන මෙට්ට ඇඳ මේ දේ කොච්චර බලපානවද කොන්දේ නිරෝගීතාවයට? මේ ඒක ඇත්තටම කොන්ද කැක්ක වලින් ඇත්තටම හේතුව නම් 90%ක්ම දවල් වරේ තමයි වැඩ කරනකොට වැඩදී ඉරියව් වලින් ඉන්න එක. දැන් සමහර අය කියනවා නිින්දෙන් නැගිටිලා පස්සේ මගේ කැක්කුම වැඩි වුණා කියලා. නමුත් ඒකට හේතුව දවල් වරුවේ වැඩදී ඉරියව් වලින් ඉඳලා මේ මාංශ පේශි තන්තු ඇදීම ප්‍රෑ වෙනකොට වැඩි වෙන එක. නිදා ගන්නවා නම් හරිම විදිය පුළුවන් තරම් උඩ අතට නිදා ගන්න. මුණින් අතටවත් පැත්තටවත් නෙමෙයි. එක කොට්ටයක් නමන්න පුළුවන් ගොඩක් හයියනට එක කොට්ටයක් මේ බෙල්ලේ පිටිපස ප්‍රදේශයට තියාගෙන මෙට්‍රස් එක තරමක් හයිය වෙන්න ඕනේ. ගොඩාක් එබෙන මෙට්‍රස් හොඳ නැහැ. මොකද අර කොන්දේ වක්‍රයතොල නැමෙනවා. ඉතින් ඔය විදියට තමයි අතර නිදාගෙන පටන් ගන්න. නමුත් පටන් ගත්ත විදිය නෙමෙයි ඉවර වෙන්නේ. ඉතින් ඒකයි නිදා ගැනීම තියෙන ප්‍රශ්නේ. නමුත් පටන් ගන්න ටික හරි ඒ විදියට පටන් ගන්න තමයි හොඳම. ඊළඟට දැන් කොන්දේ අමාරුවක් ආවම කොන්දේ වේදනාවක් ආවම විවිධාකාර දේවල් කරනවා. සමහර වෙලාවට ගොඩ වේදකම් කරනවා. එහෙම නැත්නම් තමන් කික අත්හදා බැලීම් කරනවා. ඇත්තටම කොන්දේ කැක්කුමක් දරනවා. මොකද ඉස්සලාම කරන්න ඕනේ? ඔව්. ඇත්තටම කොන්දේ කැක්කුම වලින් 95ක් 96ක්ම නිකම්ම පොඩි පොඩි ප්‍රතිකාර වලින් ඇත්තටම හරියනවා. පළවෙනි දේ දැනගන්න ඕනේ වෛද්‍යවරයෙක් වෙත කොයි කොන්දේ කැක්කුමද යොමු වෙන්න ඕනේ, කොයි එකටද යොමු වෙන්න ඕනේ නැත්තේ කියන එක. ඉතින් ඇත්තටම මොන හරි වැඩක් කරලා එන පොඩි කොන්දේ කැක්කුමක් ආවොත් ඇත්තටම ඒකට ගෙදරදී ප්‍රතිකාර කරන්න පුළුවන්. එතනදී ඇත්තටම අයිස් තියන්න කියලා අපි තමයි මුලින්ම කියන්නේ. අයිස් ටිකක් සිලිසිලි කවර එකක් හරි මොකක් හරි එකහුව කරලා තුවායකින් වගේ ඔතල විනාඩි 15ක් විතර රිදෙන ප්‍රදේශයේ තියන්න. පැරසිටමෝල් වර්ගයේ හරි ළඟ ඩොක්ටර් කෙනෙක් ඉන්නවනම් වේදනානාශයක් ඉල්ලගෙන, හැබැයි දිගටම නෙමෙයි දවස් කීපයකට ගන්න පොඩි රෙස්ට් එකක් ගන්න. ඒ කියන්නේ විශේෂයෙන් බලන්න කොයි දේ කළාද මේ කොන්ද කැක්කුම ආවේ Taman ගිහලා මම අපිට තප්පර කිපයක් දෙන වෙලාව බලන්න විවේක අරගෙන ඊට පස්සේ ඔව් එතකොට අපි කියනවා යම් බලන්න තමන් මොකද්ද මේ කරපු වැඩේ. ඒ වැඩේ අපි ගොඩක් බරක් ඉස්සුවා හරි මොනවා හරි ඒ දේ නොකර ඉන්න බලන්න ඕනේ. අර කලින් කිව්ව ඉරියව් වලින් වැඩ කරන්න බලන්න.
විවේක ගන්න ඕන ගොඩාක් විවේක ගන්න ඕනේ සමහර අය කොන්ද කැකුම කියලා ඇඳරලා ඉන්න දවස් ගණන් එහෙම ඉන්න හොඳ නෑ මොකද එතකොට තමාගේ මාංශ පේශි දුර්වල වෙනවා තමාට පොඩි පොඩි ක්‍රියාකාරකම් වලට යොමු වෙන්න පුළුවන් විශේෂතා කීපයක් තියෙනවා අතන වෛද්‍යවරයෙක් වෙත යන්න ඕනේ එකක් තමයි ඉවසන්න බැරි තද තරමට ගොඩාක් කොන්ද කැක්කුම නම් කොන්ද කැක්කුමත් එක්ක අර කකුල දිගට අපි පෙන්වන අර සායිටිකා වගේ කරන්ට් එකක් වගේ දුවනවා නම් තමාට හෙල්ලෙන්න බැරි නම් නැමෙන්න බැරි නම් කොන්ද කැක්කුමත් එක්ක උණ තත්ත්වයක් කන්න බැරි ගතියක් බඩේ කැක්කුමක් ඒ වගේ දේවල් තියෙනවා නම් ඇත්තරම වෛද්‍යවරයෙකුට යොමු වෙන්න ඒ වගේම දවස් 4ක් 5ක් විතර ප්‍රතිකාර කළත් අඩු වෙන්නේ නැති එක තමයි වෛද්‍යවරයෙකුට යන්න ඕනේ අනිත් කැක්කුම් වලට අපි කිව්වා වගේ පොඩ්ඩක් රෙස්ට් එකක් කරන් අයිස් වලින් තවලා විවේක කරන් පොඩ්ඩක් බලන්න ඇත්තටම අපිට gederedi කරන්න පුළුවන් කොන්ද කැක්කුම අඩු කරන්න පුළුවන් ස්ට්‍රෙචින් ව්‍යායාම කීපයක් තියෙනවා අපි බලමු ඒක ඒක බලන්න පුළුවන් එතකොට ඒවා කරද්දී මේ ඒක හරි පරිස්සමෙන් කරන්න ඕනේ නැත්නම් ආබාධ වැඩි වෙන්න පුළුවන් ඔව් මෙතනදී ව්‍යායාම කරනකොට බොහොම හිමින් කරන්න ඕනේ බැරි වෙලාවත් ඒ ව්‍යායාම කරනකොට තමාගේ කොන්ද කැක්කුම වැඩි වෙනවා නම් ඒක නවත්තන්න මෙතනදී පෙන්වන්නේ කොන්ද වටේට තියෙන මාංශ පේශි කට්ටල ටික මේවා ඇදීමෙන් එන්න පුළුවන් ඇත්තටම කැක්කුම පෙන්වන්නේ මේ ලම්බ මසල්ස් කියලා අපේ කොන්ද ගත්තාම වටේට විශාල මාංශ පේශි තට්ටු ගොඩාක් තියෙනවා. ඇත්තට අපි කොන්ද කැක්කුම වළක්වා ගැනීමේදීත් මේ මාංශ පේශි ශක්තිමත් කරන ව්‍යායාම අපි ගොඩක් රෝගීන්ට කරනවා. නමුත් ඒ මුලදී කොන්ද කැක්කුම අඩු වුණාට පස්සේ ඉතින් මේ අර කලින් පෙනෙන කොන්ද ව්‍යුහය අපේ ව්‍යායාම වලදී කොන්ද කැක්කුම තියෙන කෙනෙකුට මුලින්ම රෙස්ට් කරලා කැක්කුම අඩු වුණාම ස්ට්‍රෙචින් එක්සර්සයිසස් වලින් තමයි පටන් ගන්න මාංශ පේශි ශක්තිමත් කරන ව්‍යායාම කවදාවත් රිදෙන වෙලාවට කරන්නේ නැහැ. අපි ව්‍යායාම වීඩියෝ එකෙන් පටන් ගන්නත් ඇති. ඔය පෙන්නන්නේ අයිස් වලින් තවන ආකාරය. එතකොට ඔය මේ පෙන්නන්නේ අයිස් පැක් එක. මතක තියාගන්න අයිස් තියෙනකොට විනාඩි 15ට වඩා තියන්න එපා. කෙලින්ම හැමත තියන්න එපා. මොකද හැම පිච්චෙනවා අයිස් වලට. ඉතින් මේ වගේ අයිස් වලින් පැය 3න් 3ට වගේ අයිස් වලින් තවන්න පුළුවන්. පැය 3න් 3ට වගේ විනාඩි 15ක් අයිස් වල තියන්න. මේ පළවෙනි ව්‍යායාම අපි කියනවා බෑක් එක්ස්ටෙන්ෂන් එක. මෙහිදී වැදගත්කම අපි ඉස්සෙන්නේ අතේ බර අතර බර දීලා කොන්ද බරෙන් ඉස්සෙන්න එපා. බොහොම හිමින් තමාගේ බෙල්ලත් බෙල්ල ඔළුවත් බෙල්ල ප්‍රදේශයත් හිමින් උස්සලා පහත් වෙන අර කියනවා වගේ මේක කරනකොට කැක්කුම වැඩි වුණොත් නවත්තන්න ඕනේ. ඒක ටෝ එක ඉස්සරහා පැත්තට ගිහලා තියෙනවා නේද? ඉස්සරහා පැත්තට. මේ අනිත් ව්‍යායාම අපි සයිඩ් ටු සයිඩ් ඒ කියන්නේ පැත්තෙන් පැත්තට බොහොම හිමින් දණිස් දෙක එකට තබාගෙන කොන්දේ මාංශ පේශි බොහොම සෙමින් අපි ස්ට්‍රෙච් කරනවා ඇදීමකට ලක් කරනවා ඇදීමකට ලක් කරනවා ඉතින් මේ ව්‍යායාම දෙක වාර 10 ගානේ දවසට දෙතුන් පාරක් හිමින් හිමින් කරන්න පුළුවන් කොන්ද කැක්කුම තියෙන කොටත් පොඩ්ඩක් කරන්න පුළුවන් මේවා කරනකොට ඇඳට ඕනේ නැහැ පොඩි මැට් එක අර යෝග මැට්ස් වගේ තියෙනවා ඒ වගේ එකක් කරලා ටිකක් හයිය පෘෂ්ඨයක කරන්න ඕනේ ඒතර මේ ව්‍යායාම කරාම ගොඩාක් දුරට කැක්කුම අඩු වෙනවා සහ මාංශ පේශි යම් කිසි විදිහකට ශක්තිමත් වීමකුත් වෙනවා නේද මේත් එක්ක. මෙතනදී ඇත්තටම ස්ට්‍රෙච් වීමක් තමයි වෙන්නේ. මොකද පොඩි ශක්තිමත් වීමක් තියෙනවා. නමුත් වැඩිපුරම මේ ව්‍යායාම වලින් අපි බලාපොරොත්තු වෙන්නේ ස්ට්‍රෙච් කරන්න. ඉතින් ඔය ව්‍යායාම දෙක තමයි ඇත්තටම gederදී බය නැතුව කරන්න පුළුවන් ව්‍යායාම දෙක. හොඳයි. කොයි අවස්ථාවේදීද එතකොට වෛද්‍යවරයෙක් වෙතට යන්න ඕනේ? අර කලින් කිව්වා වගේ ගොඩාක් අධික වේදනාවක් අධිකම වේදනාවක් තියෙනවනේ එක දෙවෙනි එක වේදනාවත් එක නැමෙන්න කරන්න බැරි නම් වේදනාවත් එක්ක කකුල දිගේ යනවා කියන්නේ අර ජෙල් එක එලියට ඇවිල්ලා ස්නායු වල ගෑවෙනවා ඒකත් එක්කම කොන්ද කැක්කුමට උණ මොකද බඩේ තියෙන ආබාධනුත් කලාතුරකින් උණ බඩේ කැක්කුම ඒ වගේ වෙනත් මොන හරි තත්ත්වයක් තමාට තේරෙනවා නම් ඒ වගේ දෙයකදී වෛද්‍ය විරායත වෙන මොන අනිත් එක තමයි තමා ගෙදරදී පොඩ්ඩක් රෙස්ට් කරලා දවස් දෙක තුනක් සාමාන්‍ය හතරක් පහක් යනකොටත් කැක්කුම අඩු නැත්තම් වෛද්‍ය විරායත යොමු වෙන්න ඕනේ සමහර අය කියනවා මේ පහුගිය දවස් දෙක තුනේ හරියට වතුර බොන්න බැරි වුණා දැන් ටික කොන්ද රිදෙනවා කියලා. මොකද්ද මේකේ තියෙන සම්බන්ධය? ඇත්තටම ගොඩාක් කොන්ද කැක්කුම ගත්තාම කොන්ද කැක්කුම කියන ඉතාම බහුල රෝගයක්. ඒක කියනවා ජනගහණයෙන් හැමෝටම වගේ කොහේරි වෙලාවක හැදෙනවා. ඉතින් ගොඩාක් මත තියෙනවා කොන්ද කැක්කුම ගැන. ඉතින් ඇත්තටම දැන් කොන්ද කැක්කුම එන්න එක හේතුවක් තමයි අර ඩිස්ක් එක වයසට යනකොට ඒකේ තියෙන වතුර ප්‍රමාණය අඩු වෙන එක. නමුත් මේක වතුර බොන එකත් එක්ක සම්බන්ධ දෙයක් නෙමෙයි. මේක ඇත්තටම ඉන්නේ වයසට යන්න යන්න හරි හෝ වැරදි ඉරියව් වලින් ගොඩක් වෙලා ඉන්නකොට ඒ කොන්ද පීඩණයට ලක් වෙලා ඒකේ තියෙන ජෙල් එක අඩු වෙන එක. ඒකේ තියෙන වතුර ප්‍රමාණය අඩු වෙනවා. නමුත් අපි කටින් ගන්න වතුර ප්‍රමාණයට සම්බන්ධ නැහැ. ඊළඟට වකුගඩුව අමාරු නිසා සමහරුන්ට කොන්දේ අමාරුව ඇති වෙනවා. ඒත් කොන්දර සමහරලාට ඔය ගොඩ වෙදකම් මොන මොන හරි දේවල් ටිකක් කරනවා. හැබැයි එහෙම බැලුවම ටිකක් කල් ගිහලා බැලුවම කොන්දේ අමාරු අඩු වෙලා නැහැ.
ප්‍රශ්න තිබිලා තියෙන වකුගඩුවල එහෙම අවස්ථාවලත් යහුවෙනව නේද මෙතනදී වකුගඩුවයි කොන්දයි ගත්තාම විශේෂම සම්මත තමයි ගොඩක් අය දැන් අපි කිමු කොන්ද කැක්කමක් හැදුනහම කරන්නේ වේදනානාශක බිබී ඉන්නවා සමහරක් අය අවුරුදු ගණන් වේදනානාශක බිබී ඉන්නවා දැන් අපි දන්නවා වේදනානාශක කියන බෙහෙත් වර්ගයේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත ගන්න ඕන එක දෙවැනි එක ඒක ගන්න ඕනේ කාල සීමාවක් තියෙනවා අනිත් එක ගන්නකොට රෝගියෙකු වකුගඩුවේම නෝමල්ද කියලා චෙක් කරලා තමයි දෙන්න ඕනේ ගොඩක් ප්‍රෙෂර් ඩයබටික් තියෙනාටත් ගන්න හොඳ නැහැ නමුත් රෝගීන් අවසනාවකට ගිහිල්ලා අපි දැකලා දෙනවා ෆාමසිස් වලින් අවුරුදු ගණන් මේ වේදනානාශක බොනවා එතනදී වකුගඩුව නරක් වෙන අවස්ථාව අපි දැකලා තියෙනවා ඉතින් අපි කියන්න ඕනේ වේදනානාශක වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත ගන්න ඒ ප්‍රිස්ක්‍රිප්ෂන් එකේ කාලෙන් පිට කොයිලෙවත් ගන්න එපා අනිත් එක කොන්ද ගැක්කම ට්‍රීට් කරනකොට වේදනානාශක පොඩි කාලයයි පාවිච්චි කරන අපි අනිත් අපි පෙන්වන ව්‍යායාම ඉරියව් වලින් අපි කොන්ද ගැක්කම හරි ගස්සනවා මේ බේත් නැතුව ඒ තමයි වැදගත්ම දේ අනිත් දේ තමයි කලාතුරකින් ගල් වගේ තියෙනකොට එන්න පුළුවන් නමුත් එතනදී කොන්ද ගැක්කමට වඩා බොහොම වෙනස් ගැක්කමක් එන්නේ ඉතින් ඒකයි අපි එතනදී වෛද්‍යවරයෙකුට බලලා කියන්න පුළුවන් මේක කිඩ්නි එකෙන්ද එන්නේ කොන්ද ඉතින් අපි කියේ දවස් 4ක් 5ක් වඩා ගැක්කම තියෙනවා නම් වෛද්‍යවරයෙකුට යොමු වෙන්න ඒතර ඔහුට ඇත්තටම වෙනස් කළා කියන්න පුළුවන්. කුඩා දරුවෝ ඉන්න අම්මලා හැම වෙලේම චෝදනා කරනවා මේ කොන්දේ කැක්කමක් කොන්දේ අමාරුවක් තියෙනවා කියලා දරුවෝ වඩා ගන්නවා නැමෙල වැඩ කරනවා ඉතින්. ඒ නිසා මේ පුංචි දරුවෝ ඉන්න අම්මලාට අත දරුවෝ ඒ වගේම සමහරට ඉතාලම කුඩා අවුරුද්ද දෙකේ දරුවෝ ඉන්න අම්මලාට කොන්දේ ඇතිවිය හැකි සංකූලතාවයන් අවම කරගන්න පුළුවන් කොහොමද? ඒක ඇත්තට වැදගත් ප්‍රශ්නයක්. මොකද හේතුව ඒ කොන්ද කැක්කම එන්න හේතුව ඇත්තටම පටන් ගන්න ප්‍රෙග්නන්සි එකේ. අපි දන්නවා ප්‍රෙග්නන්සි එකේදී හෝමෝන වෙනස් වෙනකොට අර බඩේ මාංශ පේශීන් ඇදෙනවා ඇදුනහම ඒවා පොඩ්ඩක් ලීල් වෙනවා මොකද අපේ බඩේ මාංශ පේශිය තමයි කොන්දේ ආධාරකය ඉතින් ඇත්තටම ප්‍රෙග්නන්සි කාලෙම අපි පිටරටනම් අර ඇන්ටිනේටල් එක්සර්සයිසස් තියෙනවා කොන්දේ මාංශ පේශි ශක්තිමත් කරන්න දෙවැනි එක ප්‍රෙග්නන්සි එකකදී හැමතිස්සෙම බර වැඩි වෙනවා අපි දැකලා තියෙනවා කිලෝ 5ක් 10ක් විතර බර වැඩි වෙනවා සමහරක් ඒ පරණ ප්‍රෙග්නන්සි එකට කලින් තිබුණ බරට එන්නේ නැහැ ප්‍රේටින් ඔය දෙක ඇත්තටම බලපානවා. ඉතින් ඒ දෙක ඇත්තටම අපි කියනවා බර මේන්ටේන් කරන්න. දෙවැනි එක තමයි ව්‍යායාම තමාගේ වෛද්‍යවරයාගෙන් අහන්න. අහලා සුදුසු ව්‍යායාම තියෙනවා ඒවා කරන්න කියලා. ඊට පස්සේ බබ හමුණෙන් පස්සෙත් ඒ තමාගේ බර පවත්වාගෙන ව්‍යායාම කරන්න. එතනදී අර අපි කෙනපු ඉරියව්ව තමා වැඩ කරනකොට පුළුවන් තරම් කොන්දයි බෙල්ලයි කෙලින් තියාගන්න. කුඩා දරුවාගේ වැඩ කරනකොට ළමයි වඩා ගන්නකොට එහෙම ළමයි වඩා ගන්නකොට ඇත්තටම වඩා ගන්න විදිහක් තියෙනවා හොඳටම පල්ලෙහාට ගිහිල්ලා දරුවව මේ ළඟට අරගෙන දරුවත් එක්ක නැගිටිනවා කොන්ද නැමිලා උස්සන්න එපා ඒ කියන්නේ පල්ලෙට යනවා ධනිස් දෙකෙන් ඒක අර නැමෙන විදිහක් තියෙනවා ධනිස් එකේ උකුලමේ පහත් වෙලා දරුවව අරගෙන ඊට පස්සේ තමයි නැගිටින්න ඕනේ ඒ කියන්නේ දරුවා අඟටම අරගෙන තමයි අඟටම අරන් නැගිටිනවා හැබැයි විශේෂම දේ පුළුවන් තරම් දැන් දරුවාට ඇවිදින්න පුළුවන් වයසක් හරි ප්‍රෑම් එකක දාගෙන යන්න පුළුවන් වුණාම වැඩි වඩාගෙන ඇවිදින්න නැතුව ඒ ප්‍රෑම් එක ඒ කියන්නේ ඇවිදින්න බැරි කාලේ ප්‍රෑම් එකක ඒ දරුවට ඇවිදින්න පුළුවන් වුණාට පස්සේ වැඩි වඩා ගන්න ඒවා කරන්න යන්න එපා මොකද කිලෝ 10ක් විතර වගේ වෙන්න ගත්තට පස්සේ අර බර උස්සනකොට කොන්දර විශාල පීඩනයක් යොමු වෙනවා ඉතින් පුළුවන් තරම් එතකොට අඩු කරන්න කියලා තමයි කියන්නේ අපි ඊළඟට දැන් ඔය කාන්තාව ගැනනේ කාන්තාව ගැබ් කාලේදී ගර්භණී කාලේදී බඩ එනවා ඒක ප්‍රශ්නයක් නෙවෙයි නමුත් තමාර පිරිමියා ඉන්නවා සෑහෙන උදරයක් තියෙනවා සෑහෙන විශාල උදරයක් තියෙනවා ස්ථූලතාවයක් තියෙනවා ඉතින් මේ උදරය නිසා එයාට ඊට පස්සේ කොන්දේ අමාරු ඇති වෙනවා ඉතින් කොන්දර කොච්චර බෙහෙත් කරත් සමහරලාට ඒක සාර්ථක වෙන්නේ නැහැ මේ ස්ථූලතාවය නැත්තම් උදරය අධික උදරයක් තිබීම නිසා ඉතින් ඒ වගේ පිරිමයට අපි මොකද දෙන්න පුළුවන් උපදෙස මේලාවේ ඔව් එතනදී පළවෙනි දේ දැන් කියනවා නම් අපි ඇත්තටම බර අඩු කරන්න තමයි කියන්නේ මෙතනදී බර අඩු කිරීමේදී අපි විශේෂයෙන්ම කියන්නේ ව්‍යායාම නෙමෙයි කෑම පාලනයෙන් බර අඩු කරන්න එතකොට කළා මොකද උදරයේ අපි දන්නවා තෙල් තියෙන එක ඇත්තටම කොන්ද කැක්කුමටත් හේතුවක් ඒ වගේම හાર્ට් ඩිසීස් වලටත් බොහොම රිස්ක් එකක් මොකද ඒ විසරල් ෆැට් කියන එක හොඳම නෑ ඒ හින්දා එතනදී ඇත්තටම කෑම පාලනයකට ගිහිල්ලා මොකද බඩ අඩු කරන්න සමහරක් අය බඩට ව්‍යායාම කරනවා අපි ඔකට කියනවා ස්පොට් රිඩක්ෂන් කියලා දැන් බඩ අඩු කරන්ද බඩට ව්‍යායාම කරාට බඩ අඩු වෙන්නේ නෑ බඩ අඩු වෙන්න තමා කන කැලරි ප්‍රමාණය අඩු කරලා ඇඟෙන් ඒ ෆැට් එක පුච්ච ගන්න ඕනේ ඒකට ඉතින් අපි මුලින්ම ඩයට් ප්ලෑන් එකට දානවා ඒකම බඩේ මාංශ පේශි කොන්ද කැක්කම තියෙනවා නම් මොකද බඩේ මාංශ පේශි ඇදිලා ඒව ලිහිල් වෙලා තියෙන්නේ ඒව ශක්තිමත් කරන පොඩි පොඩි ව්‍යායාම කරනවා ගොඩාක් තදබල ව්‍යායාම කරන්නේ නැහැ කරලා ඒකත් එක තමාට ඇවිදිනවා වගේ ව්‍යායාමයක් එහෙම අරගෙන පොඩ 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 තමාගේ බරත් අඩු වෙන ගමන් අපි මාංශ පේශි ශක්තිමත් කරන එක තමයි අපි කරන්නේ
හොඳයි මම හිතන්නේ තාමත්ම බහුලවම දකින්න ලැබෙන තත්වයක් තමයි කොන්දේ අමාරුව කොන්දේ කැක්කුම කියන එක. වෛද්‍යතුමන් කිව්වා වගේ බහුතරයකට ජීවිතේ කොයි හරි අවස්ථාවකදී කොන්දේ අමාරුවක් කොන්දේ කැක්කුමක් හැදිලා තියෙනවා. ඉතින් එකක් තමයි අපි කතා කරේ අද ඒක වළක්වා ගන්නට පුළුවන් වෙන ආකාරය කොහොමද අවම කරගන්න පුළුවන් වෙන කොහොමද කියන එක. ඒ වගේම එහෙම වුණාට පස්සේ කොහොමද ඒකට ප්‍රතික්‍රමයන් කරගන්න පුළුවන් වෙන්නේ? කොයි අවස්ථාවේදී වෛද්‍යවරයෙක් විතර යා යුත්තේ? කොයි අවස්ථාවේදීද gedara indagena ekata avashya sulu vyayama osse maansha peshin adima haraha navata yata tattara pat karaganna puluwan wenne kohomada kiyana eka me gana katha karanna apa samaga sambandhune visheshagna vaidya harindu vijayasinghe bohomath stuti api aya dawasak hambu